අයිබෝන් සොඳුරුවත් ඇන්ගේ විලාසිතා පාරාදිසින් දේසාරය අඹුල්දෙනී ෂෝරූම් එකේ ඉඳලා තවත් ලස්සන සාර ඩිසයින්ස් එකක් පෙන්වන්න හදන්නේ. අපි බලමු මේ සාර ටික මොන වගේද කියලා. ලස්සන සම්පූර්ණයෙන්ම ට්‍රෙඩ් වර්ක් එකක් සහ එම්බ්‍රොයිඩර් වර්ක් එකක් ගිය සාර එකක්. මෙන්න මේ විදියට කැන්ඩියන් ඉන්දියන් දෙකම අඳින්න පුළුවන්. බ්ලැක් බෑක්ග්‍රවුන්ඩ් එකේ ආපු සාර එකක්. මේ විදියට තමයි සාර එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆුල් වර්ක් තියෙන සාර එකක්. ඒ වගේම තමයි ප්ලේන් කලර් ජැකට් එකකටත් පොඩි ඩිසයින් එකක් ගිහිලා තියෙනවා සාර එකේ. ඒකේ තව කලර් එකක් තියෙනවා. අපි බලමු මෙන්න මේ බ්‍රවුන් කලර් එකත් ඒ සාරිය ඒකෙම ආපු කලර් එකක්. මේ විදියට මේ සාරි එකත් ඕගලන්ට නිතිජය සාරි අඹුල්දෙනිය ෂෝරූම් එකෙන් වගේම ඕගලන්ට පුළුවන් අපේ වැලිසර ෂෝරූම් එකටත් ගිහිලා බලන්න මොන වගේ සාරිද තියෙන්නේ කියලා. එතනත් ගොඩක් සාරි වර්ග තියෙනවා. මම වීඩියෝ කීපයක් දාලා තිනවා. ඉතින් ඔබ බලන්න ලස්සන සාරි එකක් තෝරගන්න එන්න කියලා ආරාධනා කරනවා සියලුම මේ වීඩියෝ බලන ප්‍රේක්ෂකයන්ට. මේ වීඩියෝ බලන අපේ ආදරණීය මගේ පාරිභෝගිකයන්ට, නිතිජය සාරි පාරිභෝගිකයන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේකත් ලස්සන හාෆ් හාෆ් සාරි එකක්. බ්‍රාසෝ මෙටීරියල් එකක් සහ ෂිම මෙටීරියල් එකක් එකතු වෙලා ආපු ලස්සන සාරිය. මේ සාරික දෙපැත්තම අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. සාරිය එකම සාරිය දෙපැත්ත අඳින්න පුළුවන්. එක බ්ලවුස් එකකුත් ඇවිල්ලා තියෙනවා සාරියට. ඒ වගේම තමයි මේකත් ක්‍රේප් මෙටීරියල් එකේ ලස්සන සාරිකක්, ෂේඩඩ් සාරිකක්, ලස්සන බෝඩර් එකක් ගිහිලා තියෙනවා. මෙන්න මේ ආකාරයට ක්‍රේප් මෙටීරියල් එකක් තමයි තියෙන්නේ. ෂේඩඩ් එකක් තියෙන්නේ, බෝඩර් එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි මැදදි ෆ්‍රීට්ස් වලදී ඩිසයින් එකත් ලස්සන වෙනස් වෙනවා. මේ විදියට ලස්සන ඩිසයින් එකක් ඇලති. ඉතින් එන්න කැන්ඩියන් එකක් ලස්සන මේඩප් කරන්න පුළුවන්. ගොඩක් අන්කොමන් කැන්ඩියන් එකක් මේඩප් කරලා අඳින්න පුළුවන් සාරි එකක් තමයි මේක. ජැකට් එකක් මේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. අපි තව සාරි එකක් බලමු. ඉතින් මම මේ දාන වීඩියෝ හැම එකක්ම ඔබට අනිවාර්යයෙන්ම අපේ Facebook page එකේ වගේම YouTube channel එක ඔස්සේත් බලන්න පුළුවන්. ඉතින් YouTube channel එක මේකත් ලස්සනම ලස්සන සාරියක්. මේකත් ලස්සන වර්ක් එකක් තියෙන මෙතන ලස්සන කැන්ඩියන් එකක්. මේකත් මේඩප් කරන සාරිය අනිවාර්යයෙන්ම අඳින්න පුළුවන්. ගුජරාට අඳින්න පුළුවන්. එතන යාට තියෙන හැම වර්ගෙම අඳින්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාට කස්ටම අහන දෙයක් තමයි කැන්ඩියන් අඳින සාරි. ඉතින් කැන්ඩියන් අඳිනවා නම් ලස්සන සාරියක් අඳිනවා අනිවාර්යයෙන්ම මේඩප් එකක් කරලා ගත්තොත් තමයි ලස්සන වෙන්නේ. මේඩප් එකක් කරලා අන්කොමන් සාරි එකක් ඔබට ඇඳීමේ හැකියාව තියෙන. ඉතින් එන්න නිත්‍ය සාරි වෙත අපි කියලා දෙන්නම් ලස්සන මේඩප් එකක් කොහොමද කරන්නේ කියලා. මේක තමයි ජැකට් එක. තවත් ලස්සන බ්ලැක් කලර් සාරි එකක් තියෙනවා. එන්න මේ විදියට ගෝල් බෝඩර් එකක් සහ ලස්සන එම්බ්‍රොයිඩර් වර්ක් එකක් ගිහිලා තියෙන සාරි එකේ. ට්‍රෙඩ් වර්ක් එකක් ගිහිලා තියෙන්නේ මේ විදියට. ඉතින් මේකත් ගොඩක් අන්කොමන් කැන්ඩියන් එකක් සහ ඉන්දියන් අනෙකුත් ක්‍රම සියල්ලක්ම අඳින්න පුළුවන් විදිහේ සාරි එකක්. ඉතින් ඔබට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා නිත්‍යයි සාරි දින YouTube channel එකට ගිහිල්ලා ඒක subscribe කරන්න පුළුවන්. ඉතින් ඒක subscribe කළා අපිට උදව් කරන්න අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉදිරියට. මොකද අපි YouTube එකත් පොඩ්ඩක් ඉදිරියට අරගන්න හදන්නේ. ඉතින් ඔබ තමයි අපිට ඒක උදව් කරන්න ඕනේ මේ වැඩේ කරගෙන යන්න. මේකත් ලස්සන සාරි එකක්. ෆ්‍රීට්ස් වලට ඉන්නේ මෙන්න මේ කොටස. මේ සාරි එකත් ලස්සන කැන්ඩියන් එකක් මේඩප් කිරීමේ හැකියාව දිනවා. ඔබට මම පෙන්නනවා මේක තමයි සාරි අඳොත් ෆ්‍රීට්ස් වලට. මේ වගේ තමයි ලස්සන කැන්ඩියන් එකක් හදන්න මෙන්න මේ විදියට ලස්සනට පල්ලුවක් හදා ගැනීමේ හැකියාව තියෙනවා මේ සාරි එක. මෙන්න මේ විදියට ලස්සන පල්ලුවක් දාලා කැන්ඩින් එකක් හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එන්න පොට ගන්න විදිය සහ සාරි ඉතුරු කොටස් ටික හදා ගන්න විදිය අපි ඔබට කියලා දෙන්න. මේකත් ලස්සන අපි ළඟ ලස්සන කැන්ඩින් හදා ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඔබට අවශ්‍ය කරන ඕනෑම දෙයක් අපේ පුළුවන් විදියට අපි කරලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකත් ලස්සන ෂිම මෙටීරියල් එකේ සාරි එකක්. ෆ්‍රීට්ස් වලට මෙන්න මේ විදියට ලස්සන එම්බ්‍රොයිඩර් ෂිම මෙටීරියල් එකේම ලස්සන එම්බ්‍රොයිඩර් එකක් ගිහිල්ලා තියෙනවා. මේකත් මේක ජැකට් එක මහපු ජැකට් එකක් තමයි මේ සාරිකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ මහපු ජැකට් එක අකමැති නම් වෙනස් විදියට මේකම හෝ වෙනත් ජැකට් එකක් මහලා සාරිය දීමේ හැකියාව තියෙනවා. දැන් ලස්සන net සාරිකක් බලමු. මේකත් කැන්ඩින් ඉන්දියන් දෙකම අඳින්න පුළුවන් විදියට ලස්සන සාරිකක්. ටිකක් උස මහත කෙනෙක්ට තමයි මේ සාරික ගැලපෙන්නේ ගොඩක්ම. මොකද හොඳ වර්ක් එකක්, පිරිපුන් වර්ක් එකක් තියෙනවා මේ සාරිකේ. කුඩා කෙනෙකුට ඇඳොත් ඒක ලස්සනට පේන්නේ නැහැ. ඒක නිසා මේකත් ෆ්‍රීට්ස් වලට එන කොටස අලුත්ම සාරි එකක්. ජැකට් එක මේ විදියට සහ අන්ඩර්ස්කර්ට් එකත් ඒකේ ෆ්‍රී ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අත් වලට අල්ලන්න අත් දෙකට ගන්න වර්ක් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේකත් ඒ වගේම තවත් රොකේට් ප්‍රින්ට් රොකේට් ෆැබ්‍රික් එක සාරි එකක්. ලස්සන අන්කොමන් කලර් එකක්, ලස්සන බෝඩර් එකක් ගිහලා තියෙනවා. බෝඩර් එක ක්‍රම දෙකකට තමයි ගිහිල්ලා තියෙන්නේ සාරි එකේ. මේ සාරි එකත් ඔගලන්ට ෆ්‍රීට්ස් වලදී වෙනස් වෙනවා ඩිසයින් එක. ලස්සන පබුළු වර්ක් එකක් සමග ලේස් එකක ආකාරයට ලස්සන ඩිසයින් එකක් ගිහිලා තියෙනවා. ඉතින් ඔබට මේ සාරි එකත් ලස්සනම ලස්සන කැන්ඩියන් එකක්
මේඩප් කරගැනීමේ හැකියාව තියෙන ඔබලා ආසයි නම් ලස්සන සාරි අඳින්න ලස්සන කැන්ඩින් අඳින්න ආසයි නම් අනිවාර්යයෙන්ම ওই ලස්සන කැන්ඩින් ඇඳලා තියෙන කට්ටිය ගොඩක් ඒවා එක්ක සාරි හදලා එහෙම නැත්නම් ලස්සනට සාරි මේඩප් කරලා තමයි අඳින්නේ නැත්නම් ඉන්දියාවේ කැන්ඩින් කියන දෙයක් හැදෙන්නේ කලාතුරකින් තමයි ඒ වගේ සාරි හොයාගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා සමහර අය අපිට වෙලගෙන අපි මුළු පිට කොටුවෙම ගියා සාරියක් හොයාගන්න බැරි වුණා කියලා නමුත් සමහරට නිත්‍යයි සාරියකට ආවහම ඒ ආදරණීය පාරිභෝගිකයට සාරියක් හරියනවා ඒක තමයි මම කිව්වේ අපි සාරි තෝරන්නේ ඔබට ඔබගේ යන හිතලා තමයි අපි සාරි තෝරන්නේ ඒක නිසා තමයි යන්කොමන් සාරයක් හැමදෙස්සම ලැබෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට. නැවතත් ජයි සාරය මුල්දෙනියේ ෂෝරූම් එකේ ඉඳලා වීඩියෝ එකක් කරන තෙක් සිදු දනාටම සමුදෙනවා. බොහොමත්ම ස්තුතියි සිදු දනාට.